आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल इतरी भी अति यूरिया मेट्रिक टन पंदहसक अनुराधपुर बड़े इरुंगु गोवींट अपे युद्ध हमुदापति रूसिया वेदी वेडितियाई इलाके आकुरटम दरुवन्गे सिद्गत मिल अधिक अंब प्रथम देशीय पुआत දැන්ට ඉතිරිව ඇති යූරියා මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුරයේ බඩේරිඟු ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේද සහය ලැබෙන බවයි ඔහු පවසන්නේ. පරණ චීන නැවේ පොහොර කීයටවත් ලංකාවට එන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයාට දැනුම් දුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. රජයට කාබනික පොහොර මාකට් කරන්න බැරි වූ බවද ඔහු ප්‍රකාශ කළා. තහනමට පෙර ආනයනය කළ දැනට ඉතිරිව ඇති යූරියා මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉනුගු ගොවීන්ට ලබා දීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඊට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේද සහය ලැබෙන බවයි ඔහු පවසන්නේ. මේ වෙලාවේ ලංකාවට ගෙනල්ලා ඉතුරුලා තිබිච්ච යම් ප්‍රමාණයක් තිබුණා යූරියා. ඒකෙන් අපිට මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුරට නිදහස් කරන්න සියුදයාගේම සහයෝගය ලබා දීලා තියෙනවා. ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවත ශ්‍රී ලංකාවට බහර ගන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයාට පැවසූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අතුරේ ඊයේ චීන තානාපතිතුමත් හමු වෙලා තිබුණා. අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරලා ඇවිල්ලා අගමැතිතුමා පැහැදිලිව දරපු ස්ථාවරය තමයි මේ ඇවිල්ලා තියෙන ෂිප්මන්ට් එක අපිට බාර ගන්න බෑ. අපි චීනෙන් පොහොරක් ගන්න එක ප්‍රතික්ෂේප කරා කියලා නෑ. අපට තියෙන්නේ මේ ෂිප්මන්ට් එක ගැන ප්‍රශ්න. මේ එවලා තියෙන ෂිප්මන්ට් එක විතරයි අපි ගන්න බෑ කියලා කියන්නේ. කාබනික පොහොර මාකට් කරන්න රජය අපොහසත් වූ බවද ඔහු අද පිළිගත්තා. අපිට තියෙන්නේ මේ හෙක්ටයාර් 116ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන එක. අවශ්‍ය කාබනික පොහොර ටික ලබා දෙන එක තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට මාස 6ක් ඇතුළත ඒකට සූදානම් වෙන්න බැරි නම්, ඉතින් ඒක අපේ ඇත්ත දින වැරද්දක්. ඉතින් ඒ නිසා අපිට මේකේ වැඩේ තියෙන්නේ අපි පිළිගන්න ඕනේ ආණ්ඩුවක් හැටියට මේක මාකට් කරගන්න බැරුණා අපිට. පෞද්ගලිකාංශයේද සහය ඇතිව නැනෝ පොහොර නිෂ්පාදනය දේශීයව සිදු කළ හැකි බව මහාචාර්ය නිල්වලා කෝටේගොඩ මහත්මිය පවසනවා. දැන් තමයි වෙලාව අපේ අර තිබ්බ පේටන්ට් බලපත්‍රවල තියෙන ඒ අලුත් තාක්ෂණය එළියට ගෙනල්ලා අපිට අවශ්‍යතාවයට හදාගන්න. මේකට රජයටම තනියෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න අමාරුයි. මේක ප්‍රයිවට් සෙක්ටර් ඉන්වෙස්ට්මන්ට් එකක් වුණොත් තමයි ඉදිරියට යන්න ලේසි ඉතින්. ඔව් අපි ලෑස්ති. මොකද දැන් අපි ඊයේත් පොලන්ත රජයෙන් ආපු ප්‍රොපෝසල් එකකට අධ්‍යයන කටයුතු ආරම්භ කරා. මේ වගේ එකක් යනවනම් පෝර සංස්ථා දෙකම ලෑස්ති දෙකෙන් ඕනම එකක් එක්ක අපි බයි බෑක් ගැරන්ටි එකක් ලබා දෙන්න ලෑස්ති. මමත් අම රාජ්‍ය අමාත්‍යවත් අපි පැහැදිලිව අද ඔබතුමියට ඒ සාතිකය දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබතුමියට ආයෝජකයෝ ගෙනන්නත් අපි උදව් කරන්න අනිවාර්යෙන් අපි අද ඒ සාතිකය දෙනවා. ඔබට ඒ සහයෝගය දෙනවා ඒ තාක්ෂණය ලංකාවට ගේන්න කියලා. තම රජයක් යටතේ ව්‍යවස්ථාමය සංශෝධනයකින්ම ගොවින්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. සමගී ජන බලවේග රජයක් තුල ගොවියාගේ අයිතිය තහවුරු කරන අපි ගොවි ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ගොවියාගේ ජීවත් වීමේ අයිතියත් වගා කිරීමේ අයිතියත් මේ රටේ මූලික අයිතිවාසිකමක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි පත් කරනවා පත් කරනවායි. අදත් රටපුරා ගොවි උද්ඝෝෂණ පැවැත්තුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උපවාසයේ නිරත ගොවීන් මුණ ගැසුණා. කලාවැව ගොවීන්ද පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වුණා. නෝරේලිය එළවලු ගොවීන් කළු කොඩි අත ඇතිව සිය විරෝධතාවය පැවැත්තුවා. අනුරාධපුර මහවිලච්ඡිය පේමඩුව මන්සන්දියේද උද්ඝෝෂණයක් පැවැත්තුණා. තේවගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා ලක්ෂපාන මොරහේනගම කුඩා තේවතු හිමියන් විරෝධතාවයක නිරත වූ බව අප වාර්තාකරු පවසනවා. ලුණුගම් වෙහෙර ගොවීන්ද පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වුණා. මේ අතර මඩකලපුව එරාවුරු ගොවීන් කාබනික පොහොරෙන් වී වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.
මල් වගාවක් වගේ පෙනුනට මේ වල් වැවුණු කුබුරු පොළොන්නරුව ජන ගෝජන්තාට මේ පත්තලා තියෙන ඉරනම තමයි මේ තියෙන්නේ මේ බලන්නකො දැන් මේනකොට වල් වල මල් පිපිලා තියෙන දැන් පොළොන්නරුව සුන්දරත්වය තමයි මේ තියෙන්නේ ගුයියොන්ගේ කුඹුරු මේ ඔක්කොම තියෙන්නේ දැන් මිනිහෙක් වෙලා යායේ ඇත්තේ නැහැ බලන්නකො වල් කන්නිකර වල් මේ මල් පිපිලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ චීන තානාපති ශීෂෙන් හොන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නක් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳ චීන රජයට සිය ප්‍රණාමය හිමි කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. එන්නක් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබපැතුම් එක්කල තානාපති චී ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල 65 වෙනි සංවත්සරයේ සහ රබර් සහල් ගෙවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා චීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ වැදගත් වසරක් වනු ඇති බවයි චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ. ලබන මාසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන්දින සුබපැතුම් එක් කිරීමටද තානාපතිවරයා මෙහිදී කටයුතු කළා. පොහොර පිළිබඳව ආණ්ඩුවේ තීරණය රිවර්ස් කරන්නට ගොවි ජනතාව කොළඹට කැඳවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පවසනවා. කාබනික ප්‍රතිපත්තියත් සමග දැන් ආයෙත් සුදුපාට කොක්කු දණ්ඩි පැටවුන් සහ අතීතයින් කුඹුරුවල නටන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසන්නේ. පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්. ගොවියා ගමේ මහපාරට ආව විතරක් නෙමෙයි සමස්ත ගොවි පරපුරම සමගි ජන බලවේගය කොළඹට ගෙනල්ලා ආණ්ඩුවේ උද්දච්ච තකතිරු තීරණය අනෙක් තීරණ රිවර්ස් කරා වගේම රිවර්ස් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරනවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. යූරියා අඩංගු මොනවා හරි පොහොරක් ගෙනල්ලා කාබනිකයි කියලා ප්‍රවර්ධනය කරා කියලා මිනිස්සු අහුවෙන්නේ නැහැ. ගමියාගේ මේ ජීවන චක්‍රය නැවත ඇති කරනකොට අද ඔබට සතුටුනද යනකොට වෙලේ කුඹරක කොක්කු පිරීලා ඉන්න සුදු පාට මේ අපේ අයිමලාගේ සම්පත් ආය යනකොට එබිලා බලන්න දන්දියා තිත්තේ ඇලේ ඉන්න අපි මේක තමයි අපිට ඇති කරන්න තියෙන වුවමනාව. කාර්මාන්තික ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ලෝක ජනතාවගේ ශ්‍රී ලාංකික ජනතාවගේ ආහාරයේ සුරක්ෂිත වන පරිදි. ඒකට ආහාර සුරක්ෂිතභාවයට අනතුරක් ඇති වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව තුළ. ඒ ඇති වෙලා තිබෙන අනතුර හරහා ඒ ජාත්‍යන්තර තරඟයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තරඟයේ බෙදා හදා ගැනීම තමයි ශ්‍රී ලංකාව තුළ සිදු වෙන්නේ. පොහොර ගැටලුවක් ඇති කරලා තියෙන්නේ විපක්ෂයේ. දැන් කුණාදිස්සේ ගත්තොත් 95 ගොවිතැන් කරලා ඉවරයි. දවස් 7 දෙකක් යද්දී මේ සම්පූර්ණම ගොවිය ටික ගොවිතැන් වලට බහැලා ගොවිතැන් කරනවා. මේක තමයි ඇත්ත. මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා විදියට ඉන්න තාක්කල් එක හාල් ලැටයක් පිටරටින් ආනයනය කරන්නේ නැහැ කියලා කියපු කෙනා දැන් අද මොකද්ද කියන්නේ? ඒ නිසා මේ කියන කතා පිළිමදවත් ගොවියන්ටවත් අපිටවත් 75% විශ්වාසයක් නැහැ. මේක අවුරුදු 10කින් ගියත් අපි යන්න ඕන. අවුරුද්දකින් ගියත් අපි යන්න ඕන. අපි මේ ගොවි ජනතාවට කියන්නේ තමුන්ගේ ඒ වෙලාවට සාක්කුවට වැටෙන ආර්ථිකය ගැන හිතන්න එපා. හිතන්න ඕනේ අපේ රටේ අනාගත ගොවියගේ දරුවා ගැන. අපි පුණු පුණාම කිව්ව මේ කොම්පෝස් ප්‍රතිපත්තිය ඉතාමත් හොඳයි. අපිත් ඒක විශ්වාස කරනවා. නමුත් මේ කොම්පෝස් ප්‍රතිපත්තිය මාස ගණනක මුළු රටේම ජීවත් කරන්න බැහැ. සමහර රටවලට අවුරුදු 10ක් ගියා, සමහර රටවලට අවුරුදු 15ක් ගියා. අපිට සමාජයේ බයිතන මේ රටේ ලේවැගිරීමක් ඇති වෙන්නේ. ඒ තරමට යටි වාර්තා අපි දෙනවා. කාබිනේ පෝර හදලා දෙනවා කිව්වා, රටින් ගෙනලා දෙනවා කිව්වා, හමුදාව දාලා හදලා දෙනවා කිව්වා. දැන් අන්තිමටම අර චීනයේ මොකද්ද ජරාවක් ගෙනාලා මෙහට දාන. හදිස්සියම ගෙනාවා කාබනික පෝර කියලා. අපි තමයි එකම රට කියන තමයි හදන්නේ. අපි තමයි හොඳටම කරේ කියන කතාව තමයි. දැන් කෙටි විරාමයක්. විදුලියෙන් තොරව රටක් පවතිනට බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැ. විදුලි බලය සඳහා ඇති ඉල්ලුම දිනපතාම ඉහළ යනවා. විදුලි මිලත් ඉහළ යනවා. නමුත් ජනතාව අඩු මිලට විදුලිය අපේක්ෂා කරනවා. යොගදනවි බලාගාරය සහ ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ LNG ගිවිසුම ඇත්තටම මේ සියලු කාරණාවලට ඇති විසඳුමද? අපේ රට තුල විදුලි බලය උත්පාදනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ජල විදුලිය, අනෙක් ක්‍රමේ තාප විදුලිය. රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයේ 35%ක් නිෂ්පාදනය කරන්නේ ජල විදුලි බලය යොදාගෙන. ඉතිරි 65%ක් ගල් අඟුරු සහ ඩීසල් භාවිත කර නිපදවනවා. මේ දෙකම මිල අධික සහ පරිසර දූෂණයට හේතු වන ක්‍රම. දැනට අපේ රටේ LNG යොදාගෙන විදුලිය නිපදවන්නේ නැහැ. LNG යනු පොළොවෙන් ලබා ගන්නා ස්වාභාවික වායුවක්. එය ද්‍රව බවට පත් කිරීමෙන් පසුව
තුනයි විදුලි උත්පාදනයට යොදා ගන්නෙ. කෙරවල පිටියේ යුග දනවි අනු මෙරට ඉදිකළ විශාලතම තාප විදුලි බලාගාරයයි. දැනට මෙහි විදුලි උත්පාදනය සඳහා භාවිත කරන්නේ ඩීසල් පමණයි. ජාතික විදුලි බල පද්ධතියට මින් මෙගාවොට් 300ක් සැපයෙනවා. එය ජාතික ඉල්ලුමෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට 15%. මෙම බලාගාරය ඔස්සේ LNG යොදාගෙන විදුලිය නිපදවන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් නැවත සකස් කළ යුතු වෙනවා. යුග දනවි බලාගාරය LNG යොදාගෙන විදුලි උත්පාදනයට ඇමරිකානු සමාගමක් සමග අපේ රට ගිවිසුම් ගත වුණා. LNG ඔස්සේ විදුලි උත්පාදනය ලාභදායි. ගල්ලංගුරු සහ ඩීසල් වලට වඩා පරිසර හිතකාමී. එසේනම් මේ සියලු වෘත්තීය සමිති විරුද්ධ වන්නේ ඇයි? ඒ ඇමරිකානු විරෝධයක්ද? නැතහොත් LNG විරෝධයක්ද? ඉතා පැහැදිලිව ඒසේ නොවන බව කිව යුතුයි. ප්‍රශ්නය ඇත්තේ ගිවිසුම තුලයි. මහරෑ අත්සන් කළ ගිවිසුම කිසිවෙකුත් දන්නේ නැහැ. අඩුම ගානේ ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවත් දන්නේ නැහැ. මේ ගිවිසුමේ ඇති භයානකකම ලෙස සියලු දෙනාම දක්වන්නේ අපේ රටේ සමස්ත විදුලි බල උත්පාදනයේම අධිකාරී බව මේ සමාගමට පැවරීමයි. එමගින් සමස්ත රටේම විදුලි බලය මේ සමාගමට අවශ්‍ය විදිහට පාලනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ රටේ ආරක්ෂාවටද තර්ජනයක් විය හැකියි. ඒ පිළිබඳව අද සියතට කතා කළ විදුලි බල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ලංගම එකපද්ද උරුසමී සංධානයේ විදියට අපි හෙට දවස තුල ස්ථාන 19ක දීපවත්ත දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන කටයුතු සූදානම් කරලා තිබෙනවා විශේෂයෙන්ම කොළඹ නගරයේ ප්‍රධානක පැවැත්වෙන ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආරාධනා මාවතේ තියෙන ප්‍රධානම කාර්යය තමයි මේ දක්වා ආණ්ඩුව මේ LNG ඒකාධිකාරී ඇමරිකා නිව් පෝස්ට් සමාගමට ලබා දීම සහ මේ රටේ විදුලි උත්පාදනය ඔවුන් සතු කිරීම සම්බන්ධයෙන් ගාපු හොර ගිවිසුමේ කිසිම කාර්යයක් සම්බන්ධ රට හෙළිදරව් කරලා නැහැ අපි ආණ්ඩුවල කියනවා තත්ත්වය තමයි දරුණුයි අපි තෙල් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැන ලැහැත්ති කරලා තියෙන්නේ හෙට බලාපොරොත්තු වෙනවා දැවැන්ත ප්‍රෙස්සමක් අපි අත්සන් කරනවා සේවකයන්ගේ විරෝධය නොවැම්බර් 3 වෙනිදා මෙම ස්ථානයේ ලංකා විදුලි බල මණ්ඩල සමත් සේවකව කැඳවනවා කැඳලා අපි දැවැන්ත විරෝධාභි ව්‍යාපාරයක් පවත්වනවා 3න් පස්සේ සහතිකයි අපි වර්ජන ක්‍රියාමාර්ගයට තීන්දු ගන්නවා හෙට අනිද්දානකට විදුලි බිලත් වැඩි කරන්න ලැහැත්ති කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ කර මත පටවන්න පුළුවන් ඊළඟ වර තමයි විදුලි බිල අපි ආණ්ඩුවට අභියෝග කළා කියලා පුළුවන් නම් විදුලි බිල වැඩි කරන්න නැහැ කියන්නේ කියලා අයියා මලෝලා 3 දෙනෙක් එකතු වෙලා කරන මේ සෙල්ලම මේක ආයෝජනයක් නම් රටට හිතකර ගිය සබන්නම් ඇයි රෑ 12ට අස්සම් කළේ ඇයි රටේ ජනතාව හොරෙන් අස්සම් කළේ එස ආණ්ඩුවට කියනවා පාසබිම ඇරගෙන නැතු නම්බුකාර පිටින් මේක ඉල්ලාස් කරගන්න අපි අවධානය කළා කියනවා මෙවර අයවැයෙන් අනිවාර්යෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මැදිස්ථානය මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා වැටුප් වැඩි කලේ නැත්නම් රට පුරා අඛණ්ඩ වැඩවර්ජනයකට සියලු වෘත්තීය සමිති එක්ව ක්‍රියා කරන බවයි වෘත්තීය සමිති නායකයින් පවසන්නේ අපිට රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි රාජ්‍යාංශයට පෞද්ගලිකාංශයට වතු ශේෂය වැඩ කරන ජනතාවට මේ රුපියල් 10000ේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි විශ්‍රාමිකයන්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි ආදායම එකම තැනක තියෙද්දි ජීවන වියදම විතරක් ඉහළ යනකොට දිගට දිගට මොකද වෙන්නේ කියලා කාටවත් තේරෙනව රුපියල් 65000 හතර දෙනෙකුට ජීවත් වෙන්න යනවා කියන ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන අනුව අපිට කොහොමද ජීවත් වෙන්නේ රුපියල් 15000ක් 16000ක් පඩියක් අරගෙන එන මොළ හතේ වැඩ පෙන්වන්න දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා අපහු අයවැයෙන් පස්සේ කියන්න එපා මොළ නැතුව ආවා කියලා අපි මේ වැටුප් වැඩිවීම ලැබුණ නැත්නම් නොවැම්බර් මුල සිට රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය අපි ආරම්භ කරනවා අපි රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලේ තියෙන්නේ අහිමි කරලාද වැටුප් විෂමතාවය ඒක විසඳා ගැනීම වෙනුවෙන් අපි ඉදිරියේදී වැටුප් විෂමතාව අරගලයක් මේ 10000 කින් වැටුප් වැඩි කරගෙන අරගලයක් ඒකාබද්ධ කරගනිමින් අනිවාර්ය ලෙසම මේ සටන ඉදිරියට අරගෙන යනවා විදුලි බල අමාත්‍යාංශය ඇතුලේ ආණ්ඩුවේ ලොක්කෝ ටිකයි අමාත්‍යාංශ ලොක්කෝ ටිකයි කෙකර ගගා ඉන්නවා විදුලි බිල වැඩි කරන්න මම ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් අද රෑට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්න විදුලි බිල වැඩි කරන්න නැහැ කියලා ජනාධිපති කොල්ලෝ හතර දෙනෙකුට 2019 අයවැයෙන් වෙන් කළා තියෙන්නේ මිලියන 37.9යි හැබැයි ඒගොල්ලෝ ඒක වැඩි කරගෙන තියෙනවා 2021 අයවැයෙන් මිලියන 60 දක්වා කවුද මේ ජනාධිපතිවරු මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා කුමාරතුංග හේමා ප්‍රේමදාස ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යවශ්‍ය වාහන 164ක් රාජ්‍ය ආයතන වෙත බහර දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා ශේෂ්ඨ රාජකාරී සඳහා අත්‍යවශ්‍ය ගිලන් රථ 50ක් ජල බවුසර් 52ක් ඩබල් කැබ් රථ 62ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත බහර දීම මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණා
එනුව ගිලන් රථ 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සුවසිරිය ගිලන් රථ සේවයට ලබා දුන් අතර ජල බවුසර් සහ ඩබල් කැප් රථ වනජීවි දෙපාර්තමේන්තුවට වාරි මාර්ග දෙපාර්තමේන්තුවටත් පළාත් පාලන ආයතන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වෙතත් ප්‍රදානය කෙරුණා මේ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගතා ක්‍රමයේ යටතේ පිරිනැමුණු යතුරු පැදි 150ක් නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත බහර දීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා පරිත්‍යාග කරන ලද මෙම යතුරු පැදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රතවාහන රාජකාරී සඳහා යෙදවීමට නියමිතයි ජනාධිපතිවරයා විසින් මෙම යතුරු පැදි සංකේතාත්මකව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සහ පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහතුරුන් වෙත බහර දුන්නා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා ශ්‍රීලංකා යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා මේ දිනවල රුසියාවේ සංචාරයක නිරත වනවා. ඒ රුසියානු එක්සත් සමූහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් ප්‍රධානියාගේ ආරාධනයකට අනුවයි. එෙහිදී යුද්ධ හමුදාපතිවරයා ලොව ප්‍රකට රුසියානු හතරවන ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. මෙම නිරීක්ෂණ චාරිකාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාට දක්වන ඉහළ ගෞරවයක් ලෙස සජීවී වෙඩි තැබීමේ නිදර්ශනයක්ද ඉදිරිපත් කර තිබෙනවා. එහිදී යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා රුසියානු වෙඩි පිටියේදී සිය ඉලක්කය ගත්තේ මේ ආකාරයෙන්. මේට අමතරව ඉන්ධන ඉතිරි කරගැනීමෙන් පරිසරයට හිතකාමී ලෙස සන්නද්ධ රථ දහවනය සහ වෙඩි තැබීම පිළිබඳව පුහුණු කිරීම ඒ සඳහා නිර්මාණය කර ඇති ආකෘති සහ අනෙකුත් තාක්ෂණික අංශවල විවිධ පැතිකඩයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. එම සේනාංකයේ නිලධාරීන් විසින් සිය තාක්ෂණික දැනුම හෝමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට පුහුණු වැඩසටහනක් ලබා දීමටද මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා. විවිධ කාලගුණික සහ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි භාවිතා කරන උපකරණ නිෂ්පාදනය කිරීමත් නවීන තාක්ෂණයෙන් යුත් සන්නද්ධ රථ නිරීක්ෂණය කිරීම මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාට හැකි වුණා. ලෝපුරා බහුලව භාවිතා කරන බටපිරිස් ප්‍රවාහනය කරන සන්නද්ධ රථ කිහිපයක් මෙන්ම බර යන්ත්‍රෝපකරණවල අමතර කොටස් ඉතා සූක්ෂම ලෙස සකස් කර අලුත් වැඩියා කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවත් මෙහිදී යුද හමුදාපතිවරයා නිරීක්ෂණය කරනු ලැබුවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා ප්‍රසිද්ධ වී වගාවට නමුත් මෑතක සිට ටීජේසී අඹ වගාවද ඉතා සාර්ථකව ව්‍යාප්ත වී තිබෙනවා. විශේෂත්වය වෙනුවේ ගෙවතු වගාව ආශ්‍රිතවද ඉතා සාර්ථක අස්වැන්නක් ලැබීමයි. අප පොළොන්නරුව දිස්ත්‍රික් වාර්තාකරු උපුල් ශාන්ත මේ තොරතුරු අප වෙත ගෙන ආවා. ස්වයන් රැකියාවක් ලෙස උතුරුමැද පළාතේ බොහෝ පිරිස් ටීජේසී නම් අඹ වගාවේ සාර්ථකව නියැලී සිටිනවා. සමහරුන් මේ සඳහා තනිකරම කාබනික පොහොර පමණක් යොදා ගන්නා බවයි අප වාර්තාකරු පවසන්නේ. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ටොම් ජේසී නම් අඹ වගාව සඳහා අවශ්‍ය පැල සහ දැනුම ලබා දී තිබෙනවා. මෙම අඹ වගාවේ පාසල් දරුවන් නියදී සිටීම අගය කළ යුතුයි. අඹ කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 350ත් රුපියල් 400ත් අතර වෙනවා. ඉහළ රසයකින් යුතු මෙම අඹ වගාව සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. ගොඩක් ඵලදායක හොඳයි. අපි කීප වතාවක්ම මෙම අඹ වගාවෙන් අඹ නෙරාගත්තා. පෙරඳපුලේ බොහෝ ඉල්ලුමක් තියෙන මේ අඹ සඳහා අඹ කිලෝ එකක් රුපියල් 600ක් විතර වෙනවා. කෘෂිකර්මාන්තය ගැන බොහෝ දැනුමක් ලැබෙනවා. මේ අඹ පැල හම්බුනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉල්ලුමත් ඒ වගේමයි. හොඳ අස්වැන්නක් සහිත වගාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඵලදායී දෙයකට කාලය වැය කරලා ඉගෙනීමත් කරගෙන මේ වගේ මුදල් උපයන්න පුළුවන් යහපත් දෙයකට හිත යොමු කරන්න කියලා. වැලිකඩ බන්ධනාගාරයේ වහලුඩු උපවාසයේ නිරත වූවන් පහළට ගැනීමට යාමේදී බන්ධනාගාර දේපළවලට හානි කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. උද්ඝෝෂණයේ නිරත සිරකරුවන් සිදු කළ හානිය රුපියල් කෝටියක් බවයි වාර්තා වන්නේ. බන්ධනාගාර රැඳවියන් පිරිසක් විසින් 9 මාසේ 20 සිට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ විරෝධතාවයක් ආරම්භ කරා. මොවුන් ඉල්ලා සිටියේ දීර්ඝකාලීන සිරකරුවන් සඳහා පොදු සමාක්‍රමයක් සකස් කරන ලෙස. නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ අමාත්‍යාංශයත්
බන්ධනාගාර අමාත්‍යාංශයත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්තුමා ඇතුළු කණ්ඩායමක් පැමිණ අවස්ථා දෙකකදී මොවුන් එක්ක සාකච්ඡා කරා අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින වකවානුවක් බව. ඒ සිටියේදීත් මොවුන් මේ අත්හැර දැමුවේ නැහැ. එක් අයෙක් අසනීප තත්ත්වයේ සිටින බව වාර්තා වුණා. ඒ අනුව අපි තීරණය කරා මේ අයව වහලෙන් බස්සන්න. ඒ අනුව බන්ධනාගාර උපක්‍රම බලකාය විසින් තත්ත්වය ඉතාම හොඳින් පාලනය කර මේ සියලු දෙනාම ඊයේ රාත්‍රියේදී වහලෙන් බැස්සුවා. මොවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දේපළවලට කරන ලද හානියට පොලිසිය මගින් පොදු දේපළ ආඥා පනත යටතේ අවශ්‍ය කටයුතු කිරීමටත් විනය විරෝධී කටයුතු සඳහාත් බන්ධනාගාර ආඥා පනත යටතේ නීතිමය කටයුතු කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු කරනවා. සියත උදාසන ප්‍රවෘත්ති විකාශයේ අවසන් යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.